ඔබට දිශ්‍රක් කියන නායකත්වය දෙන එමොහන් සිල්වා ගරු අමාත්‍යතුමන්, එවගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසුරු මන්ත්‍රීතුමන් වගේම සියලුම පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වගේම අද හබරාදු ආසනයේ නායකත්වය ලබා දෙන අපේ ඩිල්ෂාන් විධානකමගේ තරුණ සභාපතිතුමා ඇතුළු සියලුම නම් වශයෙන් නොකිව්වත් අමනාප වෙන්න එපා, කාලය ඉතුරු කර ගැනීම පිණිස සියලුම් ප්‍රාදේශ සභා මණ්ඩලතුමන්ලා සභාපතිතුමන්ලා පළාත් සභාවේ මාහිතවත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් නංගිල මල්ලා මිත්‍රවරුන් සියලු දෙනාගේම අවසරයි. අබරාදුවට ආවම නිකන් පොඩි ගැම්මක් දැනෙනවා නේද? මොකද අපේ කම අපේ ගම දකුණේ කම එළියට එනවා. එහිඳ හරි පරිස්සමෙන් කතා කරන්න ඕන, නැත්නම් අපේ භාෂාව එළියට පයින්නවා. අපිට පුරුදු භාෂාව. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරන පිරිසක්. ඔබ හැමදාම මේ රට පැත්තේ හිටගත්තු අය. වරදාන වරප්‍රසාද වලට එහාට මෙහාට ගීපු අය නෙවෙයි. මොහන් ඇමතුමනි, සමහර දේශපාලඥයෝ හිතනවා ජනතාව ඉන්නේ යාලා එක්ක යාලා එක්ක කියලා. ඒ වගේම ජනතාව ඉන්නේ යාලා හින්දා කියලා. හැබැයි මිත්‍රවරුනි, බොහෝ දේශපාලඥයන්ට අමතක වෙන කාරණේ තමයි දේශපාලඥයෝ ඉන්නේ ජනතාව නිසා කියලා අපි කිසිදාවත් අමතක නොකළ යුතුයි කියන දැඩි ස්ථාවරය අපි ඉන්නවා. අපි ඇයට මතක් කළ දෙනවා. අපි දේශපාලඥයෝ මෙන්නට ජනතාව නිසා, පාක්ෂිකයෝ නිසා. ඔබ අපව තෝරගන්නේ අපේ ප්‍රතිපත්ති වලට. අපි ඔබව තෝරගන්නව නෙවෙයි, ඔබ අපිව තෝරගන්නවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා ඔබේ ගෞරවය ආරක්ෂා කරන්න, ඔබේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. අද මේ වේදිකාවෙ ඉන්න මොහන් ඇමතුමාගෙන් පටන් ගත්තම දුල්ෂා සභාපතිතුමා අපේ ප්‍රයාසයේ සංවිධායකතුමා ඇතුළු මේ සමස්ත කණ්ඩායමම ඔබ තමුන් නාසෙලා දීපු ඡන්දෙට, ඔබ තමුන් නාසෙලා කරපු තෝර ගැනීමට වටිනාකමක් දෙන, ගෞරවයක් දෙන දේශපාලඥයෝ කියන එකත් මම ඔබ තමුන් නාසෙලාට තාමත් ආඩම්බරයෙන් මතක් කරනවා. අපිට ඕනේ මේ රට හදන්න. එදා මහින්ද රාජපක්ෂ යුගයේ අධිවේගී මාර්ගය හදනකොට සමහර නායකයෝ හිතුවා මේ අධිවේගී මාර්ගය හදන්නේ ඇඹුල් තියල් ගේන්න කියලා. එහෙම හිතපුවා තියෙනවා. දුකයි. මොකද ඒ අය දැක්කේ නැහැ මේ අධිවේගී මාර්ගයත් එක්ක ගොඩනැගිච්ච මහා දෙවන්ත ආර්ථිකය. අද හබරාදුවට ගාල්ලට සංචාරක ව්‍යාපාරය මෙතරම් දියුණුනේ ඇයි? අධිවේගී මාර්ගයත් එක්ක මහින්ද රාජපක්ෂ යුගයේ හදපු යටිතල පහසුකම්. ධීවර ක්ෂේත්‍රයේ වැඩියෙන්ම ධීවර වරායවල ඉතිහාසය හදලා තියෙන මහින්ද රාජපක්ෂ යුගයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ධීවර අමාත්‍යවරයා විදිහට පටන් ගත්ත ගමන තුල ඉතිහාසයේ වැඩිම ධීවර වරායවල ටික හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. තාගර විශ්වවිද්‍යාලය හැදුවා ධීවරයන්ගේ දරුවන්ට තාක්ෂණය දෙන්න. මං හිතුවා මට වගකීමක් තියෙනවා ඊළඟ පරම්පරාවේ දරුවන්ට තාක්ෂණයත් බද්ධ කළා, ධීවර කර්මාන්තය අස්වැන්න වැඩි කරගන්න තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ඒ දරුවන්ව නූතන ලෝකෙට ගෙනියන්න අවශ්‍ය තාක්ෂණය හඳුන්වලා දීමේ වගකීම මට තියෙනවා. ඒ හින්දා ඒ වගකීම මම ඉටු කරනවායි කියන එකත් මම ඔබ තමුන් ආසයට වගකීමකින් මතක් කරනවා. අපිට ඕනේ දරුවන්ට උගන්වන්න, තාක්ෂණය බද්ධ කරලා ධීවර කර්මාන්තය යොමු කරන්න. අද සැමන් පිටර පිටින් ගියන සමාජයක් අපි හදාගෙන ඉන්නේ. කෝවිඩ් කාලේ ගෝඨාභය මහත්තයාගේ මොන ප්‍රශ්නේ තිබ්බත් අපි සැමන් පිටින් ගෙනාවේ නැහැ. පිටර පිටින් ගෙනාවේ නැහැ. ලංකාවේ හැදුවා. ලංකාවේ හදන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම අපි අපේ රටේ හදන්න ඕනේ. එතෙන්ට මේ ආර්ථිකය පරිවර්තනය කරන්න ඕනේ. මම තාක්ෂණ මාත්‍යවරයා කාලේ ගාල්ලට අපි ගෙනාවා තාක්ෂණ ගම්මානයක්. හයිවේ එක්සිට් එක ගාව මොහන් ඇමතුමලා අපි ගිහලා බැලුවා. රමේෂ් ඇමතුමත් ආවා. එතුමා තමයි මට ඉඩමත් දුන්නේ. ඇයි අපි හැදුවේ? එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය, ගාල්ලට යන විදේශ සංචාරකයන් දිගු කාලෙම නතරලා ඉන්නකොට ඒ අයට ඒ තාක්ෂණ ගම්මානේ ටෙක්නොලොජි පාක් එකට ගිහිල්ලා තමන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු රස්සාව කරන ගමන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දෙන ආදායම වැඩි කරගන්න. අනිත් පැත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුවේ මගේ ආදරි අම්මා තාත්තගේ දරුවට තාක්ෂණ ක්ෂේත්‍රයේ තුල තොරතුරු තාක්ෂණය තුල AI තුල අධ්‍යාපනය හදාරලා
ගල් ඇතුළම රැකියාවක් උත්පාදනය කළ දෙන්න පුළුවන් පරිසරය හදන්න. ඒ තාක්ෂණ ගම්මාන අපි සම්බන්ධ කරන්න සැලසුම් කළ තිබ කොළඹ වරාය නගරයත් එක්ක. අද කොළඹ වරාය නගරේ ආයතන 100ක් ව්‍යාපදිංචි වෙලා තියෙනකොට අපේ තාක්ෂණ ගම්මානේ අවසන් කළ පෝට් සිටි එක හදලා තිබ්බනම් හරියට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතුළේ කොළඹ වරාය ගම්මානය වරාය නගරයත් එක්ක සම්බන්ධ වෙලා රැකියා 3-4000ක් නිකම්ම නිර්මාණ වෙන පරිසරය හදන්න තිබ්බා. දේශපාලනඥයෝ බොහෝ අයට මේක තේරුනේ නැහැ. එයා දැක්ක කොළඹ වරාය නගරේ මුහුද ගොඩ කළා සීගිරියත් කඩලා හදන නගරයක් විදියට. තාක්ෂණ ගම්මානේ ගාල්ලට හදනවා කිව්වම ඇහුවා ගාල්ලට සෙන ගෙයිද කියලා ඇහුවා අපෙන්. මම හබරණ හදනකොට ඇහුවා හබරණ ඇයි එච්චර දුර? කුරුණෑගල අධිවේගී මාර්ගයේ එක්සිට් එකේ හදනකොට ඇහුවා කුරුණෑගල මොකද? හැබැයි ආයට මතක් වුණේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අධිවේගී මාර්ග පද්ධතියේ සූර්යව තාක්ෂණ ගම්මානේ කුරුණෑගල තාක්ෂණ ගම්මානේ ගාල්ල තාක්ෂණ ගම්මානේ හබරණ තාක්ෂණ ගම්මානය දඹුල්ලෙන් එහාට මහනුවර නූරෙලි තාක්ෂණ ගම්මානය මාර්ග පද්ධතියත් දෙක සම්බන්ධ කළ අවසන්. ඒ ප්‍රතිලාභ අපේ දරුවන්ට අරන් දෙන්න වගකීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ ප්‍රතිලාභ අරන් දෙන එක. සංචාරක ව්‍යාපාරය හැම ආණ්ඩුවම ඇවිල්ලා කියනවා අපි ලංකාව කේන්ද්‍රස්ථානයක් විදිහට ලෝකෙට කියනවා කියලා. ලංකාව කේන්ද්‍රස්ථානයක් විදිහට ලෝකෙට කියන දෙයක් නැහැ ලෝකෙ දන්නවා. ලංකාව ගැන ලෝකේ ලංකාව සංචාරක පාරාදීසයක් කියලා ලෝකේ දන්නවා. හැබැයි සංචාරකයට ලංකාවට එන්න අවශ්‍ය අඩිදල පහසුකම් ටික අපි හදලා දෙන්න ඕනේ. අපි කළ යුත්තේ ඒක. අපේ ආණ්ඩුවක් තුල ඊළඟ අවුරුදු 10 15 ඇතුළත ලංකාවට එන කොළඹ වරාය, ගාලු වරාය, හම්බන්තොට වරාය, තිරිකුණාමලේ වරාය, කොළඹ මත්තල ගුවන්තුරපොළ, කටුනායක ගුවන්තුරපොළ, යාපනයේ ගුවන්තුරපොළ ඒ වගේම රත්මලාන ගුවන්තුරපොළ කේන්ද්‍ර කරගෙන මගින් මිලියන 80ක් වර්ෂයකට සේවාවන් සපයන්න පුළුවන් විදියට අපේ රටේ ගුවන් සහ නාවික සේවා සපයන මධ්‍යස්ථාන අපි දියුණු කරනවායි කියන එක අපි ඔබ තමුන් ආසනට මතක් කරනවා. අපි ඒක කරනවා. මිලියන 80කට අපි සේවා සපයන පටන් ගත්තම ඉබේම සංචාරක ව්‍යාපාරයේ මිලියන 5ට 10ට බලන් ඉදි දියුණු වෙනවා. අපි සාම්ප්‍රදායික ක්‍රමෙන් එළියට යන්න ඕනේ. සාම්ප්‍රදායික රාමුවෙන් එළියට ගිහිල්ලා අපි හිතන්න ඕනේ. ඒ තුන තමයි අපේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල සද්දක්ම අපි ගාව තියෙනවා කියන එකත් ඔබ තමුන් ආසනට මතක් කරන්න ඕනේ. යහපරාදු ආසනේ ඔබ නිරන්තරයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරපු මගේ දෙමව්පියන් තරුණයන් අපි ඩුල්සන් සහෝදරයා තරුණ සභාපතිවරයෙක් විදිහට එනකොටත් ඇහුවා තරුණයෙක්ට උග කරන්න පුළුවන්ද කියලා. ඉසුරුලා එනකොටත් ඇහුවා තරුණ මන්ත්‍රීවරු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේවා කරන්න පුළුවන්ද කියලා. මොහන් ඇමතුමාලටත් එහෙමයි. හැබැයි අපි ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පත්වෙච්ච තරුණ මන්ත්‍රීවරු ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වගේම අපේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අභියෝග වලට බය නැතුව අභියෝග වලට ආදරය කරා විතරක් නෙවෙයි ඒ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් පිරිසක් අපේ අතර ඉන්නවා කියන එක අපි ඔබ තමුන් ආසලට වගේම මේ රටේ ඔප්පු කරලා පෙන්නුවා. එහෙමනම් මගේ ආදරය අම්මේ තාත්තේ ඔබ අප විශ්වාස කරන්න. මොකද අපි දන්නවා ඔබේ දරුවාගේ සිතුම් පැතුම්. අපි දන්නවා මේ අනාගතේ ඉන්න පුංචි නංගිලා මල්ලිලා දුවා දරුවන් අපේ වයස් වලට එනකොට ඔවුන්ගේ අවශ්‍යතාවය. ඔවුන්ට අවශ්‍ය දියුණු රටක් ඔබ වෙනුවෙන් දියුණු රටක් ගොඩනගන්න අවශ්‍ය දැක්ම අපි ඉදිරිපත් කරනවා වගේම එය ප්‍රායෝගිකව මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නත් අපි කටයුතු කරනවා. අපි පැහැදිලිව කරනවා අපේ ආදරණීය අම්මේ තාත්තේ. මගේ ආදරණීය මිත්‍රවරුනි. අම්මේ තාත්තේ. සහෝදරවරුනි. මේ පණිවිඩය ඔබ ගෙනියන්න. අද සමහර දේශපාලන පක්ෂ හිතනවා පොහොට්ටුවේ පාක්ෂිකයව බය කරාම මේ මිනිස්සු එළියට බහින්නේ නැහැ කියලා. එක වෙලාවක කියනවා පොහොට්ටුවට දිනන්නම බෑ කියලා. දිනලා පෙන්නනවා. හැබැයි අනිත් පැත්තෙන් කියනවා මොකද්ද? පොහොට්ටුවට ඡන්දෙ දෙන්න යන්න එපා. පොහොට්ටුවේ රැස්වීම වලට යන්න එපා. පොහොට්ටුවට ඡන්ද නැත්තම් මොකටද ඔච්චර බය? පොහොට්ටුවට ඡන්ද නැත්තම් ඇයි රැස්වීමට එන මිනිහට ගිහ මිනිස්සුන්ට කියලා බය කරන්නේ? පොහොට්ටුවට ඡන්ද නැත්තම් ඇයි ගෙවල් වලට ගිහිලා ඡන්දේ දවසේ එළියට යන්න එපා කියලා කියන්නේ? ඒකෙම පැහැදිලි මගේ ආදරේ අම්මේ තාත්තේ අද ලංකාවේ ශක්තිමත්ම නිශ්ශබ්දව හිටියත් ශක්තිමත්ම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඔබ තමුන් නාසෙලයි කියන එක පැහැදිලි.
එහෙමනම් මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපි අවිහිංසාවාදෙන් දේශපාලනය කරන්න. මොකද අපිට දැක්මක් සහ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ වේදිකාවේ දෙපැත්තට බෙදිලා අපි දෙගොල්ලන්ගේ ප්‍රතිරූපයට හානි කරගත්තා කියලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඡන්දෙ ගන්න ඡන්දෙ කාලට ඇවිල්ලා පොරු පොරොන්දු දුන්නා කියලත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිලත් නැහැ, විසඳෙන්නේත් නැහැ. ඒ හින්දා අපි පැහැදිලිවම අපිට කරන්න පුළුවන් දේ අපි පුළුවන් කියන්න ඕනේ. අපිට බැරි දේ අපි බැහැ කියන්න ඕනේ. ඒ හින්දා තමයි මම පැහැදිලිවම කිව්වේ අපිට බලය බෙදන්න බෑ. 13 පොලිසියෙන් අපිට දෙන්න බෑ. රණවිරුව දහස් ගාණක් ජීවිත පූජා කරලා දිනාගත්තු නිදහස රට ඡන්දයක් දිනන්න ඕනේ හින්දා එක ඡන්ද කෑල්ලක් ගන්න ඕනේ හින්දා එක පාවල දෙන්න බෑ. අපි බෑ කියන එක බෑ කියනවා. මට විශ්වාසය උතුරේ තරුණයෝ ඒ අවංක භාවය පිළිගන්නවා මාමේ. ඒක තමයි ඇත්ත කතාව. අද අලුත් પરම්පරාව කැමති නැහැ බොරු කියනවට. ඉතින් අපිට පුළුවන් දේ අපි පුළුවන් කියනවා. ඒ හින්දා මගේ ආදරේ අම්මේ තාත්තේ මම වගකීමකින් කියනවා. ඔබ වෙනුවෙන් මේ මාතෘභූමිය දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ වගකීම මම බාර ගන්නවයි කියන එක මතක් කරමින් ඔබ තමුන් නාසිරට ජය වේවා කියමින් සුබනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානෙරනවා.